මංගද මාළු බිත්තර වලින් වෑංජනයක් හදන්න යන්නේ. මට අර ලොකු මාළු නම් මේ මාළු බිත්තර නම් හම්බුනේ නැහැ. මම අද මේ මාළු ගේනකොට ලොකු මාළු කූරිය දෙන්නෙක් ගත්තා. මේ ඒක ඇතුලේ තිබිච්ච බිත්තර තමයි මම දැන් අද පාවිච්චි කරන්නේ. අපි බලමු රසට මේකෙන් හදන්න පුළුවන් මාළු බිත්තර වලින් වෑංජනයක් අපි බලමු කොහොමද හදන්න කියලා. මේ තමයි මේ මාළු බිත්තර. මාළු බිත්තර මං හැබැයි පොඩි මේ වගේ පොඩි මාළු සාමාන්‍ය තරමේ මාළුවේ ගි මේ වගේ සාමාන්‍ය කෑලි කපලා මං සෝදලා පොඩ්ඩක් වතුර ටික බේරෙන්න තියලා තෙත මාත්තු කරලා වගේ තියෙන්නේ. දැන් ඒකට මම මේ පොඩි තේ චුට්ටයිනේ තියෙන්නේ මේ පොඩි ඉඟුරු කෑල්ලයි මේකයි මං අඹර ගන්නවා කපලා. ඊට පස්සේ මේක මම ගන්නවා තෙම්පරාදුවට. තෙම්පරාදුවට ගන්නවා. අපි තෙම්පරාදුවට ගන්නේ අපි ලෑස්ති කරගමු. මේ අමු මිරිස් කඩල් දෙකම කැපුවා. ලුණු ටිකක් කැපුවා. මම මේක දැන් අඹර ගන්න යනවා. ඊට පස්සේ අපි කරපිංචා. මම ඔක්කොම ලෑස්ති කරගෙන ලිප ළඟට ගියා නම් ලේසි. ඔකලං හදනකොට වුණත් ඔක්කොම තෙම් දානකොට ඔක්කොම හදා ගන්න. දැන් රාම්පෙ ටිකක්. ඊට පස්සේ මට තක්කාලිත් ඕනේ. තක්කාලිත් මේක තමයි මම දැන් මේ ඉඟුරු සුදු ලුණු තලාගත් ඉඟුරු සුදු ලුණු මේ වගේ ටික කෑලි තිබුණත් ප්‍රශ්නයක් නැහැ. මේක තමයි දැන් තෙම්පරාදුවට ලෑස්ති. දැන් අපි මේ මාළු බඩ වලට අපි බලමු ලුණු නම් ටිකයි ඕන. මොකද පොඩ්ඩයි නේ තියෙන්නේ. ලුණු අපි ටිකක් දාලා මදි වුණත් ගමු. ලුණු කහ ගම්මිරිස් චුට්ටක්. ගම්මිරිස් ඇත්තටම රසටත් නෙමෙයි මේ සැරටත් නෙමෙයි ඒක රසට ඕනේ දාන්න. ඊට පස්සේ මේ ඔයගලන්ට මතකද මම අර චිකන් කරි එකට ගත්ත මේ හාල් පොල් බද එයින් චුට්ටකුත් දානවා. මම අඹරන්න ඕනේ. එයින් පොඩ්ඩක් හැදි භාගයක් විතර දැම්මා. ඊට පස්සේ මේ බැදකුත් දුරු බැදකු තුන පහ එකකින් චුට්ටක් දාන්න. චුට්ටක් දාලා ඊස්සේ මේ බැදකු මිරිස්. මම චිකන් එකට නම් මේව ඇඹරුවානේ. මේකට හැන්දක් ඇති පොඩ්ඩනේ. ඊට පස්සේ මම මේකට විනා කිරි චුට්ටක් දානවා. දෙවනට අපි පස්සේ දාලා මේක හොඳට අත ගාගෙන ඊට පස්සේ මම මේක තෙම්පරාද කරගන්න. වැඩි පොඩි වෙන්නේ නැති වෙන්න. දැන් සල් කරාබු නැටිත් ටිකක් තලාගෙන මම දැන් යනවා මේක තෙම්පරාද කරගන්න. දැන් තෙල් රත් වෙලා මම දැන් සම්පේ කඩපිංචි දාන අර විදිහට කියනවා වගේ ඉඳලා ඒක සුවඳ ගන්නවා. තෙල් එකට දාලා ගෙදර පුරාම සුවඳ විහිදෙන. මම නම් හරි ආසයි මේ සුවඳට. ඒක විඳින්න ඕන. ඒකට තමයි ඒකත් අර උයනකොට හරි ෂෝක්. මේ රම්පේ කඩපිංච සුවඳ විඳ විඳ මේක පොඩ්ඩක් මේ විදිහට මම දානවා. මේ එන්සා කරාබුනේ ටිකක් කොටා ගත්තා. කුරුඳු කෑලි ටික සුත්‍රම දානවා. දැන් හරි සුවඳයි. දැන් මල් දානවා මම අර කොටාගත්ත ඉඟුරු සුදු වෙන ටික. මගේ ගෙදර වැරණිය මිරිස් තිබිලා මම ඒක ඒ කරලකුත් කපා ගත්තා. පොඩ්ඩක් මේකට දානවා. පර කරගන්නම ඕනේ හිමන්ත. මේක
මේකම තැම්බෙන්න චිත්ත ටෙම්පරාදු වෙන්න තියෙනවා මේ පිටම. දැන් මේ ලුණු මිරිස් ටික තැම්බිලා දැන් මම අර මාළු බිත්තර ටික මේකට දානවා. දාලා හැබැයි පරිස්සමෙන් කවලම් කරගන්න එක කැඩෙන්නේ නැති වෙන්න. අද ගින්දරේ මේ ලුණු ටිකක් එක තැම්බෙන්න තියනවා මේ තක්කාලි ටිකත් උඩින් දාලා ඉතින් මේක වතුරත් මිනිසරේ මේෙන් වහලා පොඩ්ඩක් තැම්බෙන්න තියනවා දැන් බලන්න මේ කෑල්ල තැම්බීගෙන ඇවිල්ලා තියෙන්නේ තක්කාලි පොඩ්ඩක් තැම්බීගෙන එනවා ඒක නිසා මම දැන් දිය කිරි දෙවෙනි කිරි ටිකක් දානවා මම අර තිබිච්ච භාජනේ පොඩ්ඩක් සෝදලා පොඩ්ඩක් දාන ඒ මදි තව ටිකක් එච්චර වෙලා යන්නේ නැහැ නේ තැම්බෙන්න කිරි ටිකක් දාලා අර එස්සනේ එකට ඇත්තටම කූරක් ගත්ත නම් හොඳයි වගේ හැඳිමිටෙන් පොඩ්ඩක් වන් වහලා තැම්බෙන්න තියෙනවා බලන්න දැන් වතුර තියෙන ඒ බලන්න මේ මේ කෑලි කැඩෙන්නේ නැහැ මේ වගේ මේ පොඩි බඩ මේ ඉගෙන යන දෙපැත්ත එහාට වෙලා වගේ අපි පුංචි හැන්දක් ගත්තා මට දැන් බයයි මේක තවලන් කරන්න මෙහෙම තක්කාලි තැම්බීගෙන එනවා මං අර අර හාල් පොල් අඹරප එක දාපු නිසා හොඳට මේ උකු වෙලා එනවා මේ කරි එක. ඒක හොඳට නිකන් මේක හොදි නැහැ. ටිකක් ග්‍රේවි නැති නිකන් දැවටිල්ලට වගේ චූට්ටක් ග්‍රේවි තියෙන යන්තම් ටිකක් තියෙන එක තමයි මම දැන් මේක තව පහල අන්තිමට මම මිටි කිරි දානවා. තව මදි. මේක ගානට වගේ තියෙනවනේ මේ කිරි නමුත් දැන් අපි මේක හින්දෙන්න ගන්න. මේක හින්දලා ගන්න. අඩු ගින්දරේ මම එහෙමම තියනවා දැන් මේක හින්දෙන්න. දැන් ඔයගලන්ට පේනවද මේක තෙල් පෑදිලා තියෙනවා. හොඳට තෙල් පෑදිලා තියෙනවනේ. ඔන්න දැන් මැටි හට්ටියෙත් නිසා මේ තව හින්දෙනවා දැන් මේ රස්නේ යන්න ගොඩක් වෙලා යනවනේ. මම දැන් මේක ලුණු බැලුවම ලුණු යබුලි දෙකම මදි වෙලා තිබුණා මම තව ලුණු ටිකකුයි තව විනාකිරි ටිකකුයි දැම්මා. දැන් විනාකිරි ඕකලන් ආස නැත්තම් මේකට සීඹලා වගේ දෙයක් ඇඹුලට දාගන්න. මම නම් විනාකිරි වලට ආස නැහැ. මම විනාකිරි දැම්මා විනාකිරි කන්න ප්‍රශ්නයක් නැත්තම් විනාකිරි දාන්න. එහෙම නැත්තම් ඇඹුලට මේ සීඹලා වගේ දෙයක් දාගන්න. දැන් මම මේක මේ ඕෆ් කරලා ඇරලාමයි විටිගිරි දැම්මට පස්සේ මම වැහුවේ නැහැ. ඇරලාම එතකොට තමයි තෙල් පෑදෙන්න හොඳට මේක මේ හරියන්නේ මම ටිකක් නිවුනට පස්සේ බෙදන්නම් මම දැන් මේක තමයි අපි හදාගත්ත එක දැන් මේක බෙදාගමු නම් ටිකක් පින්ච මම මෙතෙන් ටයිම් කරා බලන්න මේ කෑලි මේ කැඩිලා නැහැ මේ හොඳට තියෙනවා මේ පරිස්සමින් හැදි ගෑවුවොත් මේක තමයි අපි හදාගත්ත මාළු බිත්තර එක ඇත්තටම හරිම සුවඳයි දැන් ඔයගලන්ට නම් තේරෙන්නේ නැතුව ඇති මට හරිම සුවඳයි මම කිව්වට බලන්න මේක හරි ලේසියෙන් හදාගන්න පුළුවන් හරි රස එකක් ඔයගලුනොත් හදලා බලන්න එහෙනම් මේ වගේ ආයේ රස කෑමක් හදන්න අපි හම් වෙමු මං අනෝමා